හොමාගම මැතිවරණ කොට්ටාශයේ පිටිපන හෙට්ටිකොඩ මාර්ගයේ සංවර්ධනය කිරීමේ කටයුතු ආරම්භ කරමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා. රට පුරා මාර්ග කිලෝමීටර් 1500ක් සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය යටතේ මේ ක්‍රියාත්මක වන්නේ. මෙම මාර්ගයේ මීටර් 650ක් තුර සංවර්ධනය කිරීම මේ අනුව සිදුවනවා. ව්‍යාපෘතිය සඳහා වැය වන මුදල රුපියල් ලක්ෂ 65ක්. දේශපාලන පක්ෂපාත බේදයෙන් තොරව මේ වෙලාවේ වැටිලා විනාශ වෙලා තිබුණ රට නැවත හුස්ම ගන්න ආකාරයට ගොඩ අරන් ආපහු සැරයක් එලෙසින් වැටෙන්නේ නැතිවීම සඳහා ලංකා පාර්ලිමේන්තුව විසින් ප්‍රධාන 55ක් සම්මත කරගෙන තියෙනවා. කවුරු රටේ ජනාධිපති වුණත් කවුරු රට ආණ්ඩු කළත් ඒ රට 2048 වෙනකන් සංවර්ධිත රටක් බවට පත් කරන තෙක් අනුගමනය කළ යුතු වැඩපිළිවෙළ. ඉතින් මේක රට රැකීම සඳහා පංචායුධයක් අතේ තියාගෙන ඉන්නේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා පමණයි. මොනවද පංචායුධේ? එක සල්ලි අච්චු ගහන්න බෑ. ශ්‍රී ලංකා මහ බැංකුව පනත නීතිගත කළා. ඕනේ ඕනේ විදියට ණය අරන් විකාර රූපී ක්‍රමයට ණය ගෙවන්න බැරි තත්ත්වය ඇති කරන්න බෑ. ණය පාලන පනතක් පාර්ලිමේන්තුව සම්මත කළා. තමුන්ට හිතෙන දේවල් දාලා අයවැය හදන්න බෑ. රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනතක් තියෙනවා. ඊළඟට රටේ 2048 වෙනකම් වෙනස් වීම පිළිබඳ ආර්ථික පරිවර්තන පනතක් සම්මත කරලා තියෙනවා. ඒ වේදි වෙන්න පුළුවන් වංචා දූෂණ හොරු අල්ලන්න හොරුන්ට දඬුවම් කරන්න පුළුවන් වෙන විදිහට වංචා දූෂණ පනතක් තියෙනවා. මේක පංචායුධයක්. රට ආරක්ෂා කිරීම සඳහා පංචායුධයක් හදලා තමයි ජනාධිපති වර්ණයට ඉදිරිපත් වෙන්නේ.